නැවතත් දේශීය පුවත්. තලංගම ප්‍රදේශයේ අද අලුයම සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුත්කලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලංගම විමලතිස්ස බාවත ප්‍රදේශයේ නිවසකදී මෙම වෙඩිතැබීම සිදුව තිබෙන්නේ. නිවසයන් නිදා සිටි අතරතුර යතුරු පෙදයකින් පැමිණි දෙදෙනෙකු ඉදිරිපස දොරටුව කඩා නිවසට ඇතුළු වී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් වයස අවුරුදු 51ක් වන පුද්ගලයෙකු සහ අවුරුදු 48ක් වන ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරෙනු අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ වැරදීමකින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ඊයේ පාන්දර 2යි ගානට වගේලු කරලා තියෙන්නේ. තාත්තයි අම්මයි නිදාගෙන ඉඳලා තියෙන්නේ. ඉඩම් ප්‍රශ්නත් නෑ කොපා. තරහකාරයොත් නෑ. හිතා ගන්න බෑ. ඉහළ කොත්මලේ ජලාශයට මෝටර් රථයක් පෙරළීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම රථය තුළ දරුවෙකු සිටියද යන පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවයි. නුවරළිය ප්‍රදේශයේ සිට ගම්පහබලා ධාවනය වූ මෝටර් රථයකුයි මෙසේ අනතුරට ලක්වැත්තේ. ජලාශයට පෙරළුණු මෝටර් රථයේ තිබී ගොඩගත් සිරුරු ලිදුලේ ප්‍රාදේශීය රෝහල වෙත යොමු කර තිබෙනවා. මෝටර් රථයේ තිබී කුඩා දරුවෙකුගේ ඇඳුමක්ද හමු ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අධික වේගෙන් ධාවනය වූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරළී ඇති බවයි තලවා කැලේ පොලිසිය සඳහන් කරන්නේ. මෝටර් රථයේ ගමන්ගත් පිරිස ගම්පහ නැදුන්කමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා. කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තැපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති දුරේට පත්කොට තිබෙනවා. මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ප්‍රාචීන අවසාන ශ්‍රේණිය දක්වා උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1963 වසරේදී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත්තා. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ උන්වහන්සේ දර්ශනපති සහ දර්ශන විශාරද උපාධි හිමි කරගත්තේ. අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිබල මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක දුරේට ඉත්තැපානේ ධම්මාලංකාර හිමියන් 2014 වසරේ ඔක්තෝබර් මාස 18 වන දින සංඝ සභාවේ සමාන ඡන්දයෙන් තේරීපත් වුණා. ධර්ම විනයදර බහුශ්‍රුත භාස්තවරයන් වහන්සේ නමක ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මහත් ගෞරවාදරයක් හිමිකර ගැනීම උන්වහන්සේ සතු විශේෂත්වයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්වුණු අතිපූජ්‍ය ඉත්තැපානේ ධම්මාලංකාර මහනාහිමියන් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් පාඨක ජනතාවට තිළිණ කරමින් විද්වත් ලෝකයේ පැසසුමට ලක්ව සිටිනවා. බුදුදහමේ දාර්ශනික ප්‍රසුත සිංහල සම්භාව්‍ය සාහිත්‍යයෙන් හෙළිවන බෞද්ධ සාරධර්ම වැනි කෘති උන්වහන්සේ විසින් රචිත අග්‍ර කෘති ලෙසයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා අමාත්‍යප මහා සභාවේ ප්‍රධාන ලේකම් ධුරේ හොබවමින් උත්කෘෂ්ට ජාතික සේවාවක්ද උන්වහන්සේ ඉටු කළා. අන්තර් ආගමික සහජීවනයේ උදෙසා මහනාහිමියන් දක්වන උනන්දුව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුවක්. බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ආගමික නායකයන්ගෙන් සැඳුම්ලත් අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන ලේකම් ධුරේද අතිපූජ්‍ය ඉත්තැපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ හොබවනවා. ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථාන හා නිවෙස්වලට දහවල් කාලයේ ඇතුළු වී මුදල් සහ වටිනා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ ඇතුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්. නිවෙස් හා විහාරස්ථානවලට ඇතුළු වී භාණ්ඩ සොරාගන්නා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී. ආධාර එකතු කරන මුවාවෙන් සැකකරු සොරකම්වල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ. ගම්පහ යක්කල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මුදල් පසුම්බියක් සොරාගන්නා අයුරු එහි ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා. මද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුත්කලින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියකල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් ළඟ තිබී හෙරොයින්, කේරළ ගංජා හා නීති විරෝධී දුම් වැටි පොලිස් භාරයට ගෙන තිබෙනවා. ගල්නෑව වැටකොළුවාගම ප්‍රදේශයේ අනාරක්ෂිත වගාලිඳකට වැටීමෙන් අවුරුදු 4ක පමණ අලි පැටවෙකු මියගොස් තිබෙනවා.
මේගලෑව වනජීවී කාර්යාලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතුව බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් අලිපටවා ගොඩනගනු ලැබුවේ මහත් පරිශ්‍රමයක් දරමින් මීට දින කිහිපයකට පෙරද මෙම වගාලිඳට වැටී සිටි ඇතින් එකගේ දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. නොච්චියාගම කුකුල් කටුව ප්‍රදේශය යලි වන අලි තර්ජනයට ලක්ව තිබෙනවා. මීට මාස 3කට පමණ පෙර ඉදිකළ විදුලි වැට මෙවන විට අක්‍රිය වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. නොච්චියාගම කුකුල් කටුව ප්‍රදේශය වන අලි තර්ජනවලින් මුදා ගැනීමේ අරමුණින් මීට මාස 3කට පමණ පෙර විදුලි වැටක් ඉදිකෙරුණා. එහෙත් ඒ නිසි පරිදි ක්‍රියාත්මක වූයේ සතියක පමණ කාලයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පිළිබඳ මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නැති බවටද ඔවුන් චෝදනා නගනවා. වනාලි ගම්වැදී මෙන් ප්‍රදේශයේ නිවාස 10කට පමණ අලාභ හානි සිදුව තිබෙනවා. අක්කර 50ක පමණ ගොවිවීමද විනාශ කර දමා ඇති බවයි වාර්තා වන්නේ. අලිවැර බිම දිග පෙරලා තියෙන්නේ. අපි හැමදාම අලිය පෙරනකොට උදු වරන් ඇවිල්ලා අලිවැර අපි ඉන්න හේන් කෙනින් අපි කෙනින් කරනවා. මේ ඇතම්ම කිලෝමීටර ගණන් පෙරලා දිගටම පෙරලා ඉතින් ඒ වගේ කිලෝමීටර ගණන් අපිට කෙනින් කරන්න බෑනේ. දැන් මාසයක් විතර පෙරලා කිසිම නඩත්තුවක් නැහැ. දැනුම් දුන්නත් ඇවිත් ආරම්භයෙන්ටයක් කට්ට කෙනින් කරලා යනවා. එන්නෙම නැහැ මාසයක් දෙයක් යනකම්. කරන්ට් එකක් දාන්නෙත් නැහැ මොකුත් නැහැ. දැන් මාස දෙකක් තුනක් විතර කිසි කෙනෙක් නඩත්තු කරන්නේ. ඉදිරියෙන් බලාපොරොත්තු වෙන මේ අලි වැට හොඳට හදලා කරන්ට් එක දාලා ඉතින් නඩත්තුර බාර දෙන්න තමයි කියන්න තියෙන්නේ. ඇත ගම්දනව්වල සැඟවුණු සැබෑ චරිත සොයන්නටයි ITN සහ ජාතික තරුණ සේවා සභාව එක්ව යුත් විත් ටැලන්ට් වැඩසටහන ආරම්භ කළේ. පිරිසක වේදිකාව මත තමන්ගේ විශ්මිත හැකියාවන් පෙන්වද්දී තවත් තරුණ තරුණයන් පිරිසක් ගමට කෝටියක වැඩසටහන හරහා තමන්ගේ ගම තුළ විශ්මිත හැකියාවන් පෙන්වනවා. ගමට කෝටියක් චාරිකාව සමගින් රත්නපුරයට ගිය ගමනේ හමුවුණු අති දක්ෂයන් පිරිසක් ගැන ඔබට කියන්නට නිමේෂ චමත් සූදානම්. අපි මේ මොහොතේ ඇවිල්ලා ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජම්බුගස් ගුලන කියන ගම්මානයට. මම මේ රැඳී ඉන්න පාලම ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. මේ ස්ථානයේ කලින් ඝන කැලෑවක් වැවිච්ච, ඒ වගේම ලී පතුරු එකට එකතු කරලා හදාගත්ත පුංචි පාලමකින් මේ දුර තරණය කරලා එතරට ගිහපු මිනිස්සු හිටපු කාලයක් තිබුණා. මේ කාලය ඇතුලේ මේ ස්ථානයේදී සිද්ධ වෙච්ච අනතුරු සංඛ්‍යාව කොයි තරම්ද කියලා කියන්න මේ ගමේ ජනතාවවත් හරියට දන්නේ නැහැ. ඒ තරමටම අනතුරු සිද්ධ වෙච්ච ස්ථානයක්. හැබැයි මේ ගම්මානයේ සමනල යවුන සමාජයට රුපියල් 150,000ක මුදලක් ලැබෙනවා ITN යුත් තැලන් කමිටු කෝටියක් කොටසටාන හරහා. ඔවුන් තමන්ගේ ව්‍යාපෘතිය විදිහට තෝරගන්නේ තමන්ගේ ගම්මානයේ ජීවත් වෙන ජනතාවට අත්‍යවශ්‍ය කාරණයක් බඩපත් වෙච්ච මේ පාලම සකස් කරන්න. ගමේ වැඩිහිටි ජනතාවටවත් මේ තරම් කාලයක් උත්තරයක් හොයාගන්න බැරි වෙච්ච මේ ප්‍රශ්නයට සමනල යවුන සමාජය උත්තර හොයනවා. ඔවුන්ට ලැබෙච්ච රුපියල් 150,000ක මුදල රුපියල් 110,000ක් බවට පත් කරගනින් තමයි සමනල යවුන සමාජය මේ ව්‍යාපෘතිය සාර්ථකව ඉෂ්ට කරන්නේ. අද ගමට කොටයක් චාරිකාවෙන් අපි ඔබට කියන්නේ සමනල යවුන සමාජයේ මේ බොහොම අහිංසක හිණතුරු කරගත්ත ඔවුන්ගේ ව්‍යාපෘතිය ගැනයි. තරුණ පිරිස එකතු වෙලා මේ වගේ විශාල වැඩ කොටසක් කරපු එක ගැන ගමේ වැඩිහිටියන්ට පුදුමයි. ඒ වගේම එයාලට හරිම සතුටුයි. අපි ගම්මැසියන් කීප දෙනෙක් එකතු වෙලා හදාගත්ත පොඩි ලී පාලමක්. ඒ ලී පාලමෙන් යනවා. ලී පාලමෙන් යනකොට අවුරුද්දකට 3-4 වතාවක් මේ ලී පාලම ගහගෙන ගියා. ගංවතුර ගැලුවට පස්සේ උදේ අපිට වැඩට යන්න බෑ, ළමයින්ට ඉස්කෝලේ යන්න බෑ. මේක විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබුණා. රටට, ගමට, ජාතියට වැඩක් ඇති වැඩක් කරන්නේ ITN එක තරුණ සේවා සභාව. ITN නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. රටේ අස්සම්මුල්ලන් නෑර ගිහිල්ලා මේ වගේ වැඩසටහන් කරලා ජන ජීවිතය ගොඩනංවන්න කටයුතු කිරීම පිළිබඳව සමනල යවුන සමාජයේ ලැබපු ලොකුම ජයග්‍රහණයක් කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඉස්සර තිබුණ මෙතන ලී පාලමක්. ඒ ලී පාලම ජලයෙන් යට වෙනවා. හදිසි අවස්ථාවකදී වාහනයක් යන්න බෑ. ඒ නිසා ලී පාලම වෙනුවට අපි ස්ථිර පාලමක් හදනවා කියලා තීරණය කළා. ඒ තීරණය අනුව අපි හිතනවා ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. ගම්වාසීන්, ප්‍රදේශවාසීන් සියලු දෙනාගේම ලොකුම සහයෝගයක් ලැබුණා. දිවාරයන් නොබලා මහන්සි වෙලා තමයි අපි මේ විදිහට ප්‍රතිඵලයක් ලබලා තියෙන්නේ. ගම් වතුරෙනුත්, වර්ෂාවෙනුත් අපිට විශාල හානි සිද්ධ වුණා. දේශපාලන වශයෙන් අපි ගොඩක් අයට කියලා දැනුවත් කරලා මේ කාර්යය කරන්න කිව්වත් අපිට සමහර වෙලාවදී ලොකු පිටුවහලක් ලැබුණා. ඒ වගේම තරුණ තරුණියන් විදිහට අපිට මේ වගේ දැවැන්ත කාර්යයක් කරන්න ශක්තිය දීපු ජාතික තරුණ සේවා සභාවටත්, ඒ වගේම ස්වාධීන රූපවාහිනී නාලිකාවටත් ස්තුති කරන්න මම මේ අවස්ථාව කරගන්නවා. ශාන්ති කියන්නේ තරුණියක්. තරුණියකගේ ශක්තිය හරියටම පෙන්වපු තරුණියක්. සිල්ලර හිණවලට කොටුණු සමහර අයට හරියට හැදෙනවා නම් ශාන්ති වගේම ඇගේ පිරිවරත් කාන්තිමත් ආදර්ශයක් කියලා අපි කියන්නේ.
කාටවත් කේන්ති ගන්න නම් නෙවෙයි. ඔවුන්ට ගමට කෝටියක් ලැබුණොත් තව මොනතරම් දේවල් කරන්න පුළුවන් වේවිද කියලා අපි ඔබෙන් ප්‍රශ්න කරන්න කැමතියි. අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසීම සඳහා මෙවන විට ජනාධිපති නිල නිවස වෙත ගොස් තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය හා අගමැති දුරේ සම්බන්ධයෙන් මතුවැති කතාබහ පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි. ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙන් පැවැතු සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේ අවසන් තරගය සාර්ථකව නිමාවට පත් වුණා. ජීවිතේ අපි අතේ නාට්‍ය තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශාලාවේදී පැවැතුණේ. අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ නාට්‍ය මෙහිදී ඉදිරිපත් කෙරුණා. අවසන් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මඩකලපුව විෂ්ණු මහාවිද්‍යාලීය නාට්‍ය කණ්ඩායමයි. දෙවන ස්ථානයේ පාදුක සිරි පියරතන මධ්‍යම විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම දිනාගත් අතර කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ජයග්‍රහි නාට්‍ය කණ්ඩායම සඳහා ත්‍යාග ප්‍රදානයේද මෙහිදී සිදු කෙරුණා. මෙවැනි වැඩසටහන් පැවැත්වීම කාලීන අවශ්‍යතාවක් බව තරගයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගත් මඩකලපුව විෂ්ණු මහාවිද්‍යාලයේ ගුරුවරයෙකු ප්‍රකාශ කළා. இப்படியான விழிப்புணர்வு சார்ந்த நிகழ்ச்சி திட்டங்களை අපේ රටට වෙසෙනයක්ව පවතින ඩෙංගු රෝගය පිළිබඳව මෙවැනි වැඩසටහන් ඔස්සේ ජනතාව අතරට ගෙනයාම ඉතාමත් සුදුසු කාලෝචිත ක්‍රියාවක්. ඕනෑම සමාජීය කැටලුවක් පාසල් දරුවන් ඔස්සේ ජනතාවට සමීප කරන්න පුළුවන්. මොකද මිනිසුන් පාසල් දරුවන් කියන පණිවිඩේ පිළිගන්නවා. ඒ නිසා මෙවැනි වැඩසටහන් සියලු ආයතනවලින් සිදු කිරීමට පෙළඹෙනවා නම් ඉතාමත් වටිනවා. මේ වැඩසටහන වෙනුවෙන් රතුකුරුස ආයතනයට අපගේ ස්තුතිය පුද කරනවා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතාද මෙසේ අදහස් පළ කළා. මුළු ලංකාවම දැනුවත් කරමින් රතුකුරුස සංගමයේ විසින් කරන ලද මහඟු වැඩකටයුත්තට සහභාගී වන්න ලැබීමත් වාසනාවක් විදිහට සැලකෙනවා. රතුකුරුස සංගමයේ මේ කරන සත්කාරය අනිත් සංගම්වලටත් ආදර්ශයක්. ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ, එම සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් බණ්ඩාර මඩුගල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තරගාවලියේ ITN මාධ්‍ය දායකත්වය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේ කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයයි. ජීවිතේ අපි අතේ බොරැල්ල ධර්මාශ්‍රම විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී පාසල් පොත්පත් හා භාණ්ඩ ප්‍රධානයක්ද සිදු කෙරුණේ ජයන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය රන්සෑගොඩ සුදස්සන ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්වය මාර්තු මාස බැඳපාගේ දක්වාම පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණනායක මහතා පවසනවා. මේ දිනවල ඇතැම් ප්‍රදේශවලට පවතින ශීත කාලගුණය සමග මීදුම් සහිත තත්වයක්ද දැකිය හැකි බව ඒ මහතා සඳහන් කළා. දිවයිනේ දැනට බලපාන කාලගුණික තත්ත්වය ගත්තම ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් තමයි පවතින්නේ. සාමාන්‍ය මේ කාලෙදී වායුගෝලයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය අඩුයි. ඊට අමතරව මේ සිදුවීම හේතු කොටගෙන සමහරක් වෙලාවට වායුගෝලයේ තියෙනවා නම් ජලවාෂ්ප තුෂාරාංකයටත් වඩා සිසිල් වුණොත් අපිට මීදුම වගේ සංසිද්ධීන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බොහෝ විට මේ කාලේ උදේ කාලේ සාමාන්‍යයෙන් දිවයිනේ සමහර ප්‍රදේශවලට මීදුම් සහිත කාලගුණික තත්ත්වෙනුත් පවතින හැකියාව තියෙනවා. මේ පෙබරවාරි සිට මාර්තු දක්වා යනකොට අතරින් පතර වැසි සහිත කාලගුණික තත්ත්වෙනොත් බලපාන්න හැකියාවක් තියෙනවා. හැබැයි දැනට තියෙන නිරීක්ෂණ මට්ටමේදී අපිට එවැනි සංසිද්ධීන් නිරීක්ෂණයට ලක් වෙලා නැහැ. ඒක නිසා තමයි අපි ප්‍රකාශ කරන්නේ මාර්තු මාසයේ මැද වෙනතුරුම වියලි කාලගුණික තත්ත්වයක් තියෙන බව අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ සමගින් තවත් කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ.
වැඩි දවසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට ගල් සහ මාතර දිස්ත්‍රික්කවලට පසුරු දෙකෙන් පසු ඇසි වූ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගෙගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇතිවීමේ ඉඩකඩක් පවතින අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවැනි සමහර පළාත්වලට උදැසන කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකි. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවනටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස රහිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ ඒ සම දෙසින් සුළඟේ වේගය 5 කිලෝමීටර 30 40 අතර ගයක් ගන්නවා. මනම් සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50 දක්වා වර්ධනය වේ හැකි. එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ ඉඩකඩක්ද පවතිනවා. මෙපිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව විමසලිමත් වන ලෙස කාලගුණිත දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. මේ විරාමයෙන් අනතුරුව විදෙස් පුවත්.